ස්ස භගවෙතුරහතු සම්මා සම්බුද්ධන්සේ නමෝතස්සේ බගවෙතු අරහතු සම්මා සම්බුද්ධන්සේ නමෝතස්ස බගවෙතු අරහතු සම්මා සම්බුද්ධන්සේ සවද්ධා බුද්ධි සම්පන්නේ කාර්ණික සත්පුරස ගුණ ගරු පිංගතුනිි අද පොහෝ දිනේ මේ පිංගතුන් උපෝසත සීලයේ සමාදංවෙල හුදේ සිට මේ වෙනතෙක් නොයකුත් වැඩ සතහන් ශ්‍රවණය කරමින් සිටි මොහොතක්. උපෝසත සේලය නොගත්තත් නිවෙස්සල ඉඳගෙන වැඩසටහන බලන පංගතුන් ඉන්නව ඒ අයත් කොසලයත් රැස්කරගන්නවා මේ සසරට පමණක් නෙමේ ඊළඟ බවහිට බව දෙකටම උදේ පටන් නොයකුත් වැඩසට ශ්‍රවණය කලානෙ දැන් වැඩසතාග ලවසාන කොටස හිතන්න හිරු උදාවෙනවා හිරු බැස යනවා. ආලෝකෙන් නිම කරගෙන අඳුර ගිලගන්නවා. අඳුර එනවයිීළඟට. අපි මේක අධද කල තියෙනවා බොහෝ කාලයක්. ඒවගේම අපට පේනදේ සුබයි කියල ගන්න. සැපයි කියල ගන්නවා නිතතැයි කියල ගන්නවා මෙන්න මේ වරදවා තේරුම් ගන්න නිසා අවිද්‍යාවෙන් පෙරුණු සත්්‍යය සංසාර පුරුදු අනුව නොයෙක් අරමුණු ගන්න සුබයි කියලා සැපයි කියලා නිත්‍යැයි කියලා. වරදවා තේරුම් අරගෙන සංසාරය දික්කර ගන්නවා. මා්‍ය නිසා සංසාරයේ දික්කරගන්නවා. තන්හාම නිසා සංසාරයේ දික්කරගන්නවා මේ සංසාරයේ දික්කරගන්න නැතිව මේ දුක්කස් කන්දය මෙි දෙන්නට අන්නේ මාර්ගයේ යන්න තමයි අපි මේ විහිසෙන්නේ. එනම් මේ මොහොත මේ හෝරාවෙන් කල්ල තියන්නේ භාවනාව සඳහා. අද භාවනාවටමා යොදා ගන්නේ අසුභ භාවනාව ඒකයි සුභ ගැනමං කතා කළේ අප සෑම දෙයක්ම සුබයි කියලනේ ගන් භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ අසුභ භාවනාව පුහුණු වෙන්නට ඕන කවුරුත් ඇයි ඒ භාවනා අතර තුන්වෙනි භාවනාවයි අසුභ භාවනාව කර්මස්ථානයක් කරගෙන භාවනා කරන යෝගාවච්චරයට සමහර වෙලාවට රාග සිතිවිලියෙනවා. එකඒක විතාර්ක එනවා. ඒ වෙලාවට තමන්ට අපහස් වෙනවා මේ භාවනා කර්මස්ථානය කරගෙන ඒ එකට බාධාවක් වෙනවා. අන්න ඒක නිසා කලින් අසුභ භාවනා පුහුණු කල්ල තියන්නට ඕ. යි පුහුණු කල්ල තියෙන්නට ඕන ගරාග සිතුවිල්ලට ප්‍රතිකර්මයක් තමයි මේ අසුභ භාවනාව රාගසිතුවිල්ලක් කියෙනකොට එක ප්‍රහාණය කරන්නේ අසුබේ ගැන සිතල මේක පුහුණු වෙලා නැත්සාම් අන්න එතන පොටි ගැටටුවක් කියනවා තමන්ට බාධකයක්යනවා ඒක නිසා කර්මස්ථානය වදෙනකොට අසුභ බානාව පුහුණු කල්ලා තිබෙන්න්නට ඕන පංන්නතුනේ අසුභ භාවනාව වඩනකොට අපිට හිතන් ඕන කරුණු ගොඩක් තියනවා ඇයි හිතන්න හොඳම යාළුවක්ක ඒ හොඳම යාලුව නිතර මතක්යෙනවා ඔවුට උදව් කරනවා ඔහුත් එක්කම ඉන්නවා අපිටත් හොඳ යාළිවෙක්කඉන්නවාන හිත තියෙනවා කය තියෙනවා බලන මේ හිත කය යාළු කරගන්න නෑෙන් බොහෝ විට කයගැන අමතක කරනවාන අතීතියට හිතයනවා අනාගතයට හිතයනවා ඊට පස්සේ කයගැන මතකනය අපි වැඩ කට යුතු කරනවා හැබැයි කරනවන මේ කරෙනවා අ කයගැෙන හිතන්න අපි යොමුවෙෙන නැහැ මේක සුබයි කියලගන්නවා කය ගැන හිතන කොට අපට භාවනා කරන ක්‍රම දෙකක් තියෙනවා ඇට සැකිල්ලක් ඉස්සරහතියාගෙන ඒ ගැන භාවනා කරන්න පුළුවන් කොන පතිස්ක ගැන කායගතා සතිය කිව්වත් පටික්කෝල මනසිකාරය එම කිව්වත් අසුභභාවනාව කිව්වත් මේ ඔක්කොම එකම් භාවනාව කොන පතිස්තක ගැන මෙනිහි කරලා අේ මේ වගේ ඇටසැකිල්ලක් ගැන නේද මම සුබයි කියල ගත්තේ කියල හිතන්න අන්න සිත සකස් කර ගන්නට අපට පුළුවන් කස් පිරිබන්ධව අපි කොච්චර විහිසලමද හොන්ඩේැකස් කරන්න කොච්චර වෙහෙසෙනවද. දැම් මේ පිංහ තුන්නන් අද සුදුවතින් සැරසිල ඉන්නේ කුතුරු සලුවදාගෙන ඒස්තුතු පාටිම් සමානයි කවුරු හැබැයි මගුල් ගෙදරක ගියාන ඔයවිදිට යන්නේ ඒනම් සතිීකට පෙරවත් කොච්චර වෙනස් වෙනවද මේක අප එක දාන්න ගියා එහාට හැරෙන්න්න කිව්වාහම මෙහාට හැරෙන්න්න කිව්වා හම් ඒ සියල්ලටම යටත්තෙර වැඩ කරන්නට වෙනවා. මගුල් දවස්සට එතැන්ට ගියහම වේගෙන් ඇවිදින්න විදික් නෑ ඩිය දැම්මත් ඒක මැකනම් හීරඟට වේගෙන් ඇවිදින්න විදික් නෑ ඇඳුම ගැනපි සැල කිලිත් වේෙනවා ඒීරඟට කෑමට කන කොට වනත් හරියට කන්න හම් බේන්නේ බාගට කාලයන්නේ ගදති තමයි නිවී හැන හිලිකන්නේ බලන්න කය ගැන අපි කොහොමද ගත්ති අසුභ විදියට නෙව සුභවිදියට ඒකයි වෙනස්වේන නෑ කියලනේ දහිතුවී නමුත් වෙනස් වුන ඒම නම් කය ගැන හිතන කොට මේ කොන පතිස්තක කේසා ලෝමා නකා දන්තාතචෝ මංස නහාරු අට්ටි අට්ටිමින් ජහවක්කාන්. හදයයි යකනං කිලෝමකං පියකම් ප් පාසං අන්තං අන්තගනං උදරියන් කරීසං මත්තළුම්ගං පිත්තන් සෙම් හම් පුබ්බෝලෝ හිතං සේදෝමදෝ අස්සුව සා කියීලෝ සිංගානිිකා ලසික මේ තිස්්චක මනවී අද තච පංචකේගැන සාකච්ච කරන්න තච පංචකේ කියන්නේ සා ලෝමා නකා අධන්තා ත්චු මේ පහතමයි අපිට පේන තියන්නේ. පහතුන මේ භාවනා වඩනකොට අපි කරුණු හතක් ගැන සැලිකිලිමත්වෙන්නට වන. පළමුුව වචනයෙන් සජ්ජායනය කරන්නට වන. ත්‍රිපිටක ධාරී කෙනෙක් වනත් මේක වචනයෙන් සජ්ජායන කළ යුතුයි කළ විසුක්්ති මාර්ගය සඳහන් කරනවා පළමුවාදීර තමයි වචනය වනය එ සබ්ද කල්ල කියන්නට ව ස්ජායනය කරන්නට වන ඒක දින පහක්කත් අඩුමගාන ඒක කරන්නටඕන ඒළඟට මනසි මෙිෙහි කරන්නට වනු මේ සෑම කරුණක් මනසි මෙනෙහි කරන්නට වන ඟට සතහන වයෙන් මේ හැඩේ කොහොමද වර්ණය වශයෙන් පාට කොහොමද අවකාසය වශයෙන් පිහිටීම කොද කොහොමද තියන්නේ පරිච්චේද වශයෙන් මේ විදී කරුණු හත්තකි මේමිහි කරන්නට වන. අපි එක එක පොඩ්ඩක් විස්තර බලමු කේසා කෙස් කන බලනකොට ඒක වර්ණය ාටයි ඒළඟට හැඩය ගත්තත් රවුන්් දිගයි ඒළඟට බලන්න පිහිටීම කොහේද හිස සේත්‍රය කරගෙන මුල් කරගෙන හිසහි මස්සල්ට එකතුව මේක පාපතියනවා. ඒඟට වෙනවෙනම තියෙන්නේ එකට ඇදිලනෑ එක එක වෙනවෙනම තිය. අවකාශය බැලුවත් එක්කොනක් හිසට බද්ධ වෙල තියෙන්නේ අනි පැත්තෙන් අහස ඒ අතරන ති ඒළඟට පිහිටීම් පිහිටීම තියෙන්නේ හිසේ පමණයි නාබෙන් ඉහල නබ ඉහ නාබියෙන් පහල කෙලවෙෙන් කරන්න එගේ සාපිහිටල තින නාබීෙන් ඉහ තුසමත ඉලුක් පඳුරු තියන. ඉලුක් හොඳට හැදිල තින තුම්ඹසි. තුබස දන්නවද මගේ මුදුනේ ඉඳලාම ඉලුක් තියෙනවා කියලා. නමුත් ඉලුක් දන්නවද මේ තුමසක් මතේ මම ඉන්නේ කියලා. ඒනම් හිෙස දන්නේ ඒ මත කෙස්තිබෙනවා කියලා. කෙස්්ටික දන්නේ නෑ. මම එන්නේ හිසක් මත කියලා ඒ නම් මේවා අනිත්යි සත්ෙක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ මෙන්න මේවිදිට මේක මෙනෙහි කරන්න පුළුව. ඊළඟට ලෝම වර්ණයෙන් කලුපාට පිගුවන් පාට ළඟට තලමුල් වගේ එමුල අග නැමිලතියෙන් හිසේ හැර අල්ලෙ සහ පත්ලේ හැර සෑම තැනකම මේ අපි හිටල තිබෙනවා හරියට ගම්මානක ඊතන තියෙන වගේ ඒ ගමීම පෙනත් ගෙවලන ඊතන හැදිල තිය ඒවගේ සරීරයේ සෑම තැනම ලෝමති බෙනවා හැබැයි ඒ ගම දන්නවද ඊතන තියෙනවා කියලා ඊතන දන්නවද මමඉන ගමී කියලා ඒවගේ මේ දෙදෙනට දෙන්න හඳු නන්නේ ඒළඟට නියපතු නකා නියපතු සුතු පාටයි ඒකේ නාබියෙන් උඩ නාබියෙන්යට දෙකොට සෙමතිය වෙනවා ඒළඟට නියපුත්තු හරියට අ මාළුවෙක්ගේ කොරපුොතු වගේ සාමටට සවිවිලා තියෙනවා කොටසක් අනිත් පැත්තෙන් අහස ඒ පරතරේ තමයි තියෙන් ගමී ළමයින් සෙල්ලං කරනවා මේ ඇ අරගෙන කෝටු අරගෙන ඒවයි අගේවා ගහල අ වගේ තමයි මේ නිය පපුතු ඒ වගේ දේශනාව තියන්නේ හිතන්න මෙන්න මේ නිය පොතු දන්න මම එන්නේ ඇගිලි තුඩු වල කියලා ඇගිලි තුරු දන්න ඒක අග නිය පොත්තක් යවා කියලා ඉනඟට දන්තා දත් ඉල හනුව යට හනුව මොකේ ඒ තියනවා හරියට කොහමද පාටයි දිරණ කොට එක පාට වෙනවා එක හැඩේ තියන්නේ හරියට ටැම් කනු ටිකක් මත වගේට තබුපු වගේ මස්ට ටිකක් තියනවා ඉදිරියට තිිකක් තියනවා හඟට හම ඒ ඇගසි අල්ලම ඒක වර්ණය වෙනස්යන ඒ ප්‍රදශයෙන් ප්‍රදේශය පාට වෙනස්. ඒළඟට මුළු ශරීරේම වසාගෙන තියෙන සිවයක් මේක මේ සම උදාහරණයක් ගත්ත ගව හමකින් ලොකෝ වීනාවක් ඔතනෝ අන්නේ වගේ. වීනාව දන්නේ හමකින් ඔතල කියලා. හම දන්නේ ඇතු වීනාමක් තියෙනවා කියලා හැබැයි මේ හම ගැලිවුත් තනී යන්න හම්බේන්නේ කෝට්ටක් කර පොල්ලක් අරහි යන්නට ව ඇයි බල්ලෝ එලවනවාඒ මස්ටිකන කාකෝ පස්සෙන් එෙනවා බල මේ පහ ගැන අපි වෙනවෙන්ම සිතන්න පුළුවන් අ මනසයමිනෙහි කරනවා ඒ පැහැයි මෙිනහි කලා සටහ කළ පිහිටි තැන් වසයෙන් වෙනෙහි කළ අවකාශයවිදියට වෙනහි කළ. මෙන මේ කරුණු හත හැර තවකරුණු දහයක් අපි සැලකිරිමත්වෙන්නට ඕන අසුභ භාවනාව වඩන කොට මේක මෙනෙහි කරනකොට සජ්ජායනය කරනකොට පිිවිලින් සජ්ජයනය කරන්නට. එහ මෙෙනෙවෙයි කැඩි කැඩි නෙවෙයි ල සජාය කරන්නට වැදග කර තා से सजජායනය කරන්නන वेගම किාගෙන යන්නේ එක භාවनाාව ඊලාට හිමින්ම ඇදල පැදලන්න ඒමන්න नेවෙ ග කතු මේක सज්ජායනය කරනකොට මෙහි කරනොට සේසිෙන් සජ්ජායනය කරන කොට ඒ කර්මස්ථානය ැර පිටට අරමුණු වෙනස් කරන්නේ සමරට කියනකොට කියන්න පුළුවන් හැබැයි හිතතියන වෙන ලෝකක ඒමැනව කේසා කිවන් කෙසල්ට හිතයන්නට ලෝමා ලොම්මල්ට හිතයන්නට ඕන නකා නියපොතු දත් සම අන්න සිත ඒවට ගමන් කරන්නට ඕන හි සජ්ජායනය කරන කොට ඉලට පං්ජප්තිය හැර ඒන කෙස්සල්ට හිතේ වවා කෙ මැවිල පෙනී ලස්සන කෙෂ්ටිකක් පෙනි නමුත් ඒකනෙී බලන්නට ඕන ඒක පිළිකුර ගැන හිතන්නට ඕන ඇයි සමට සවිවිල තින මස්සික කෑම පිාන කහිම තිබුණු කැතන ්චුන ගද නැත මෙ ගැන මෙනෙහි වෙන්නට ඕන හඟට වැටහෙන කොටස් විතරක් සමහරව තේරුම් දන්නතිවෙන් පුරු ඒවා ගැන තේරෙන්න කුමක්ද අන්නේ තේරණ දේ ගැන යමු කරන්න. එකද හරියට දන්නේ ඒක මෙහි කන්න ඒකම සජ්ජයනය කරන්න නැවත. එ කොටසට අරමුණනත් වැදගත් ඒළඟට කලින් කලට සමාදය ගැනත් මෙෙහි කරන්නට ඕන එක දිගට මැලමින් හිතන්න මේම කරන්න යනකොට අපි නිග්‍රහ කරන්න ඕන වෙලාට නිග්‍රහ කරන්න ඕන කාටද අපිට ටික වෙලාවක් ැනොට අපිට ඕන විදියට සරීරය තියෙන්නේ හිතතියෙන්නේ ඒ හෙදවනවා අන්න ඒේ ලාවටට අපි සිහි කරන්නට ඕන සරට නිග්‍රහ කරමින් ඇයි මෙච්චර දවසක් මම කියන විදියට නවෙ හේ දැන් මම කියන විදදියට ඉන්නට ඕන ඒම හිතන්නට පුළුවන් ඒළඟට ජාති ජරා අ ව්‍යාදිී චති අපායා අතීත අපපත්තක වට්ට දුක්කං. ඉධානි ආහාර ගවිට්ටි දුක්කං මේ සංවේග වස්තුූන් ගැනමිනහි කරන්නට වන. ජාති ඉපදීම ඉපදුණු නිසානයේ මේ සේනමාාව. ඒ සේරම ආකු නිසානයේ මේ මේ අරමුණු හිතටාගේ ඒ නිසානයේ මේ දුක්කාවේ ඒ වගේත් මිනි කරන්න පුළුවන් ඒළඟට මේක මෝති මහත වෙනස්සන ජරාකයන් මෝහති මොහොත විෙනස්සනවා ඇස කියන එක මේ මොහොත වෙනකට කොච්චර විෙනස්සලද. දැව්දේ වාඩිවෙච්චායන වී දැඟන්නේ. නැකටන්න වාඩිවෙච්ච ක නවී ඇයි එහෙම කියන්න ලක්ෂවාරයක් විතර මේ වෙන කොට්ට වෙනස්යල මෝති මෝත වෙනස්සනවා ඒකට කියනක් ජරාව කියලා. අපිට තේරෙන්නේ හරියට තෙල්බිඳුවක් වගේ කුසේටා පහම ඒ ප්‍රාණයම තමයිමති ළමාකාලය ඊළඟට තරුණ කාලය මැදිවිය මේ වගේ නොයකුත් අධියරයන් අපි පාස් කළ එකම ප්‍රාණ බලන වෙනස් වනේ කවදද නය පොත්ත ඇදන කවදද කෙට්ටික ඇදන කවදද මේ අපට තේරයෙන්නේ ඇයි? ඒ තරම් වේගෙන් මේ ගමන් කරනවා හිතන්න ඊළඟට ව්‍යාදී නොයකුත් ලෙඩේ නවාට ඊළඟට අපාය ගැන සිතන්න අතීතත් මේ වනා මේ වගේ ඉපදුුණා ඒවගේම අපි හැසර වුණා ට මේක නඩත්තු කරන්න ආහාර දෙන්නට වන බඩටවි තරක්නව ඇසත් ඉල්ලන ආහාර කනත් ඉල්ලන ආහාර ඇ ඇස පිනවනවා කිය කන පිනවන අපි කැමති රසවත් දේවල් කන්න හොඳ දේවල් ලස්සන දේවල් දකින්න මීර් දේවල් අහන්න අපි මෙන්න මේව නඩත්තු කරන්න කය නඩත්තු කරන්න කොච්චර වෙහිසිෙනනවදවසිය මෙ මේවා ගැන මෙ කරන්න කියනවා අන්න එතකොට නැවත භාවනාවට හිතයමු වෙනවා ඒළඟට හිත සතුට කරන්න ඕන වෙලාවට හිත සතුට කරන්න කොහොමද හිත සතුට කරන්න ප්‍රේතියක් දැන අන දම්ම විජය ඒ පැත්තට යොමු කරන්න මේ බොජ්ජංග පිළිබඳව සිතයමු කරන්න ඒ සිතයොමු කරමින් සිත සතුට කරන්න වදන්න ඕන වෙලාට වීරිය වඩන්න මෙන්න මේ කරුණු අපිට අවශ්‍ය වෙනවා වැදගත්වෙනවා අසුභ භාවනාව කරනකොට මේ කරුණු අවබෝධයෙන් ඕන කරන්න. ඒදඟට භාවනාට වාඩිගුුණ හම සමහර වෙලාවට නොෙක් වේදනාවන්නේ එනවා. අපහසතා එනවා කකුල් වේදනාවනවා හොන්දර දෙන සමහර වෙලාාවට භාවනාව එපා වෙන අන්න එහෙම විලාවට නිග්‍රහ කරන්න වෙනවා ඇයි මේ වදයක් දෙන්නේ කියලා කෝමාරි අපි උත්සාහයෙන් වීරයේ ඇතින්දි වඩන්නට ඕන. සමහර වෙලාට බාාවන යයාම් මටමක ටවිල හොද සතුටක්කෙනවා හිතට අන්න සිතට ස්තුති කරගන්නට ඕ දැ මෙන්න මේ කරුණු වැදගත්තියන භාවනාවිදී ඒම නම් අසුබේ ගැන හිතනකොට ගොඩක් අය අකමැති ඇයි සුබයි කියලනේ ගන් මලයදේව රහතන් වහන්සේ ළඟට ඇවිල්ල කමටහං ගත්තා සාමිින් අහන් සිලා දීනවා මේ තච පංචකය මාස හතරක් එකතිකට සජ්්‍යායනා කළ සජ්ජායනා කිරීම පමණයි එකළේ සෝහන් මාර්ගිට පැමිණිය සජ්ජායනම තුළ මේකට වෙනම වෙලාවක් ෝන්න යන එනකොට තමන්ගේ වැඩකට යුතු කරන ගමන් මේ සජ්ජායනය කරන්න පුළුවන් ඒ සජ්ජායනය ආකාරය කියා තිනවා ඒක මෙනිහි කරන්න පුළුවන් ඒක සිත සිත වචන ශබ්ද වෙන්න දින පහක්කක්. ඒළඟට සිතින් දින පහක්ක ඒළඟට මේක මෙණහි කරනවා හිතන්න කේසා කියනකොට එක වර්ණ හැඩේ අවකාශය මේ සියල්ලම හිතටේ නවා. අරහන් කියනකොට ඒක තේරුම් ටික හිතටේ නොන පූරදු කළහම්. ඒ වගේ හඳ එනකොටම අනිත් එව දවන්කාර දීගෙන නවා ඒ පුරුදුනාම මෙන්න මේ පුරුදුනාම වෙන බාවනා කර්මස්ථානයක් කරන්න පුළුවන් ඇයි රාග සිතක්කාපු ගමන් මේ සිතට මේ කලින් පුහුණු විච්ච නිසා ඒක යටපත් කරන්නට පුළුවන්. ලස්සන රූපයක් දැක්කර එවලම මතක් කියන්නේ පंचරය මෙන්න මේ කනේද මේ තියෙන්නේ තමන්ට මේ හිතනවා ම सुබයි කියලා ගත්තට हैඒबයි කියන ඇතුලේ තියන මේ අස්ති පंචරයක්න ඇටසැකල් ලने ඉති ැකිල සොයාගෙන යන්න බැරිනම් ඒව මේ කාල නම් ්ලාස්ටි ලනු හදලතිය රන්නපා පලාස්ට සකිල්ල මේ තියලා මේ මගේ සකල් මම මේකට නේද මෙච්චර නදත්තු කරන්න අසුබේ ගැන හිතන්න පුළුවන්. මේම අසුපය වදනකොට ඒකේ ප්‍රයෝජනය තමයි නිවන පිළිබඳව සිතයමු වෙනවා එක්මං වෙනවා කද භාවනාවේ නිවන තමයි නිතර හිතයමු කරන්නට ඕන. ය කවදාවත් යෝගාවචරය කවදවත් පසු තැවින්නේ කල්දාන න ඇයි මේ කයි ගැන හරි අවබෝධයක් තියෙනවා ඒක නිසා මේ උප්පත් යෙන් කොහොමද උප්පත්ය නැති කරගන්නේ කියන චේතනාවයි එන්නේ ඒ නම් මේ සිතුවිලි සිතට ගන්න සිතට අරගෙන භාවනාවට යමුඉන පුළුවන් හොඳයි උදේවර්විත් මේ අය භාවනන යෝගීවමයි සියලම දේකළේ ඇයි අද දවස සතකාය වචනය ගොඩා සංවර කරගෙනනේඉ ඒම නම් අපි භාවනාවට සිතයොමු කරමු භාවනාවට සකස් සෙමින් සරීරයේ ඒ විදියට සකස් කරගන්න සරීරයේ සිදියුවත් තබා ගන්න

සාමීනි භා්‍යවතුන් වහන්ස ඔබේ වහන්සේ වාසන සහිත සියලු ලේසහන්ගෙන් මිදුණු බැවින්ද අරහන් නම් වෙන සක මෙසේ අරහං ආදවූ අනන්ත ගුණයන්ගෙන් සමන්නගත වූ බුද්ධරත්නයට මාගේ නමස්කාරය වේවා සාමීහිනිි භාග්‍යවතුන් වහන්ස ඔබේ වහන්සේ සීජයශ්‍රී බෝමැඩදී අවබෝධ කලා වූ. ්‍රසදධර්මය முලමැද අග යහපාත්න් බැවිද සාකාතනම් වනසේක මෙසේසාකතාදයු අනන්තගුණයන්ගෙන් සමන්නාගතවූ දම්මරත්නයට මාගේ නමස්ංකාරය වේවා සාමීනිි භාග්‍යවෙතුන් වහන්සේ ඔබේවහන් සේගේ ආර්ය ආර්ය සංගරත්නය. සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්න ආදීවු අනන්ත ගුණයන්ගින් සමන්නාගත වූ සංගරත්නට මාගේ නමස්ංකාරය වේවා. දෙවනුවද තිෙවනුවද ත්‍රිවිදරත්නට මාගේ නමස්ම්කාරය වේවා. මාගේ සිතකය වච්චන යන ජාරත්න්ත්‍රයෙන් දැනහෝ නොදැනෑ. යම් වරදක් දෝසයක් සිදුවීනම් සියලු දෝසයනෙට බුද්ධරත්නහින්ද දම්මරත්නෙන්ද සංගරත්නහින්ද මට සමාව ලැබෙන සේක්වා. මාගේ සිල්වත් ජීවිතය බුදදරත්යට දම්මරත්යට සගරත්නයට පූජාකරමි පූජාාවේවා මාගේ භාවනමය කුසලය නිර්වාන අවබෝධය පිණිසම හේතුේවා වාසනවවා දැන් දෙත් පහලට හිලාගන්න. සවිරය සිජුම තබාගන්න දැන් සිතමිනහි කරගන්න තමන් ඉන්න ඉරියවූගැෙනස්සෙල්ලා හොඳයි දැම්මං කිව්වට පස්සෙ මේ විදිිට සජ්ජායිනය කරන්න සජ්ජායිනයේදී මේ හලින්ම ගන්න තාලෙන් කේසා ලෝම නක්කා Danta tacho, kesa, loma, naka, danta tacho, tacho, danta. Naka, loma, kesa, naka, danta, tacho, loma, kesa.

सासासा මාගේ साරර කසිනම්ගනපෙකොට सක් ඇත්තේ මේකේසයෝ වන්නෙන්ද කැතයි කතයි දුගදයි මේකේසයෝ සටහනින්ද කතයි කැතයි දුගදයි මේකසයෝ අවකාසෙන්ද කැතයි කතයි දුගந்தයි මේකේසයෝ පිහිටිතැන් වසද කැතයි කතයි දුගදයි යිතයිබයි කතයි කතයිබයි लो ලම ගේ ශරර ලෝම නම් ගුණපෙකොට සක් ඇත්තය මේ ලෝමයෝ வන්නයෙන්ද කැතයි කතයි දුගந்தයි මේලෝමයෝ සටහනද. කතයි කැතයි දුගදයි මේලෝමයෝ අවකාසෙන්ද කැතයි කැතයි දුගදයි මේලෝමයෝ පිහිටිතැන් වසයෙන්ද කතයි කැතයි දුගදයි කැතයි කැතයි අසුබයි කැතයි කතයි අසුබයි නකා නිය පොතුු මාගේමි ශරරයේ නිය පොතු නම් ව ග පෙකොට සක් ඇත්තේය නියපොතු කැතයි කැතයි දුගදයි මේ නියපොතු වර්ණයෙන්ද කැතයි කැතයි දුගදයි මේ නිය පොතුු விිහිටතැන් වසந்து கතයි கතයිදුගந்தයි மேන පොතු அவවකාசந்து கතයි கතයිதுගந்தයි மேන පොட்டு சටந்து. කතයි दගद කත කතයියිත කතයියිरी දත්නම් වගුණප කොටසක් ඇත්තය මේ දන්තයෝ කැතයි කැතයි දුගදයි මේ දන්තයෝ වණයෙන්ද කැතයි කැතයි දුගදයි. දந்தயோ சட்டனிந்து கத்தாய் கத்தாய்ந்தைදந்தயோ அவ காசந்து கතாய் கතாய்ந்தදந்தயோ பிහිட்டித்தன் வளிந்து ubaයිaiubaගේ සම නම්ගුණප්‍ර කොටසක් ඇත්තේයම සමය කැතයි කැතයි දුගදයි ම සමය වන්නයද කැතයි කැතයි දුගදයි ම සමය ட்டிதன்ன் வசந்து கதை கதைதுந்தை சம அவகாசிந்து கதை கதைதுந்த சம சட்டகாணிந்து. ki luma na dan ta ta dan na Loma Kesa 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 Dan sitting Meni karana tone Thank you Pukarun Ya padang keragina, Aumi Dina pahakat වචනෙන් දින පාක්සිතින් මිනිහි කරන්නට ඕන දයි දැම්මී විදියට කියන්න. අසුභ භාවනවේදී පහලව නාමරුපයෝ சනයක් සනයක් පසා ඇතිනැතිவගියபවි அத்தයෝය ඇතිවම් නැතිවම්ந்தකින් நிரතුරු පඩவின்பවි දුக்கයෝය තමන් කැමතිලෙසින් නොපාවතින බැවින් අනාත්මයෝය අනිතවු දුක්හු අනාත්මවෝ නාමෙරුපයෝ ඒකාන්තෙන්ම දුක්ක සත්‍ය නම්මේ එම දුක හටගන්නාවෝ පූර්ුව බව තෘෂ්්ණාවේ ඒකාන්තෙන්ම සමුදය සත්‍ය නම්මේ මේ දෙකෙහි නොපැවැත්ම නම්මු නිරෝධධාතුව ඒකාන්තෙන්ම නිරුධ සත්‍ය නම් මේ මේ වටහා ගැනීමට ප්‍රගුණ කළ යුතු ප්‍රතිපත්ති මාර්ගය ඊකාන්තයෙන්ම මාර්ග සත්‍ය නම්මේ මාගේ භාවනාමය, මෙම චතුරාරය සත්්‍ය ධර්මයන් අවබෝධය පිණිසම හතුවේවා වාසනවේවා හදයි මෙත කියලා බොහොම උමනාවෙන් සද්ධාවෙන් ඕනෑ කමින් අසභ භාවනා වැඩුව මේ කාලේ මුදරින් තක්සේරු කරනවනම් කෝටි ගානක් වටින ඒ මුදලින් තක්සේරු කරන්න බෑ ඇසි පිල්ලක් ගහන ෂැණයක් වුණත් ඒ චිත්ත භාවනාට යොදන්නට පුළුවන්නම් ආත්මකාල් පලක්ෂ ගණන් ඒ හිත සුව පිණිසති බෙනවා ඒ සඳහා පුරද වන හැමෝටම භාවනා කරන්න බ බාන පීටන්නේ එනම් කල්්‍යාන මිත්‍රයන් හමු වෙලා ඒ ඇත්තේ එකතු වෙලා ඒකට යොමුවෙන්නට ඕන ඒ පුරුද්ද අරගෙන යනවා සසරට ඒක නිසා සතිත්ත පරයෝධ පන හිත දමනය කරන්නනම් අපි ඒකට වීරය ගන්නට ඕ නැත්තාං රියදුරට ඕන විදියට වාහනේ ගිෙන වාහනට ඕන විදියට. එන හිර්තට ඕන විදියට අපි මෙෙවනව. අපි දැනගන්න ඕ හි අපිට ඕන විදියට මෙහෙවන්න. ඒකයි භාවනාවෙන් කරන්න. අසු බේගැන සේතයමු කරනකොට. කය බිල්බන්දව අපට මනනා දැනුමක්කෙන කයි පිළිබඳව දැන ගන්නට ඕන මේ කය පිරිිබඳව නොදැනීම නිසා තමයි අපි අමාරු වැටිල තියන්නේ ඇ මේ නඩත්තු කරන්න වෙහසෙනවා මිසක් අපි හිතා නනහැ මෙන් මෙිදන මාර්ගය කර්ම ස්ථානයක් ගත්තාහම නොයික් විතාර් කියනවා දේශයනවා රාගයන්න එනවා එකක ලක්ෂණයනවා ඒනම් අන්න ඒවට ප්‍රතිකාරම විදියට මේ භාවන හතර පුූර්වෙන්නට ඕන. ඒ තුන්වෙන එක තම අසු භභාවනාව කියන්න ඒ කාම සිතුවිදිවලට රාගයට ප්‍රතිකාර්මයක්. ඒක නිසා රාගස්ස පහාය මේ භාගතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාගත් සිතක් එනකොට අසුබේමිණ කරන්නකායිගතා සති කැනෙක් එක ඒක නිසා කයි ගැන අපි යාලු කරගන්න කයි ගැන සිතයමු කරන්න. අන්න එතකොටම ඕනෑ ම රූපයක් අපිට පේන්නේ අස්ති පං්චරයයක්ි දියට නැවත එරාගේ යට පත්ව වන හම කර්මස්ථානය කරන්න පුළුවන් ඒම නම් මේ පුහුණ වීම නැවත නැවත නිවෙස්සලදිී ඉඩ අද විටක මේ පුහුණු වෙන්න තව කරුණුස්වයාගෙන මේ දියුණු කරගන්න ඒමනම් අද පොහුණුවනු අසුභ භාවනාාවී කුසරේ ශක්තිය මේ පිංහතුන්ට සෑම දිනාටම එකසේ පිහිටාවා මේ කුසලේ ශක්තිය මත පිහිටා චතුරාර් සත්‍යය අවෝධ වීමටම මේ උපනිශ්‍රයක් වේවා ආවිෂයෙන් වර්මයෙන් සැපයම් බලයම් ප්‍රච්ඥාවෙන් වැඩත්තා කන රැකයා කටි සාත්ථක වෙත්තා බාබෝග සම්පද්ධන වේවා කල්්‍යාන මිත්‍රයන් හමුවේවා සත්තිස් බෝධිපාත්ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ බාන මේ කුසල ශක්තියම හේතුවා සනා වේවා කියලාශිරවාද පිළි වනවා පෞුලේ සියලුම දෙනාටත් මේ කුසලය අනුමෝදන් කරන්න ඒ අයිද අනුමෝදං වෙත්තා ඒ අයද චතුාරි සත්‍යය අවබෝධ කර ගැනීමට මේ කුසලේ උපනිශ්ශක්්‍රීවා කලසෙත් ප්‍රාථනා කරමය. ඒවාගේම මේ පංගතුන් නමින් යම්තාක් ඥාති හිතයිශීන්මය පරලොගි හිල්ල පින් ලබාගත ග ස්ථානක පින් බලා පුොරොපතුව සිටිනවද ඒ සෑමදිනාටම මේ පින අත්පත්වේවා මේ පිනේ ශක්තිය බලයෙන් ති ස්සාානක සිටනම් සපත් ස්ථානය පත්තියවා සැපෙන් සපිට පත්වේවා යාවනි බානය දක්කාම මේකුසලේ උපනිෂ්චටවීවා කියල පින් අනමෝදන් කරමු එම නම් සෑම දිනාටම තරුවන් සරණයි ආකා සට්ටාචැබු මට්ටා දීවානාගා මැයි දිකා. hunஞ த அனுมෝதித்த சிrak kanthुசாசனம் சிrak kanතුुதிசன சிrak kanthुம பர nti